හොඳයි අද තමයි සුපිරිම කොටස යන්න සංගීතේ අපි බලමු මොකද වෙන්නේ අසේල රංජන්ගේ බෝඩිමට ඇයිද අසිනි හොයාගෙන හොඳයි තාමත් වගේ YouTube channel එකත් subscribe කරලා නැත්නම් රතුපාට subscribe button එකක් තියෙනවා පහල රතුපාටින් තියෙනවා අන්න ඒක මේ දැම්මෝ බලන්න යාළුවනේ දැම්මෝ බලලා මොකද YouTube channel එකත් එකතු වෙන ඒ වගේ bell icon එකක් ගහන්න හරි එනට subscribe කරානේ අපි යමු එන කතාවට ඉතින් රංජන් අයියේ වෙඩි තියාවිද අසේල ලොකු ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ මොකද අසිනි දුවගෙන ඉන්නේ කැරිම රංජන් අයියා බෝඩිමට මොකද මේ හැමතැනම හොයනවත් ඉන්න ඉතින් තමයි ලොකුවක් කයිලා කියන්නේ මහීගේ. ඉතින් කරුමෙට හරි රංජන් අයියේ බෝඩි පැත්තට හැරුණොත් ඔක්කොම අට්ටු වෙනවා. ඒ වගේ දෙයක් තමයි ඉස්සරහට වෙන්නේ බොහෝ දුරට. එහෙම නොවේ කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මොනවා වුණත් අසිනි රංජන් අයියේ බෝඩි නතර කරගන්න බැහැ. මොකද රංජන් අයියේ විතරයි ඉන්නේ. ඉතින් අසිරිට ගෙදර යන්න වෙයි කොහොම හරි දැන් පොලිස්සියට ඡන්න වෙනවනේ. ඉතින් මෙන්න මෙතනදී තමයි ප්‍රශ්න ගැටලුවට මුණ පාන්න වෙන්නේ. මොනවා වුණත් අවනක් හිතන්නේ රංජන් අයියා බෝඩිමට යයි කියලා මොකක්ද දන්නවද හේතුව මිලින්ද දන්නව රංජන් අයියා බෝඩිම දීලා තැන ඉතින් එයාලගේ හිතවත්කම තියෙන රංජන් අයියා එක්ක නිසා මාරු කරන්න බැරි නෑ මොකද මිලින්ද හැමතැනම දන්නව අස්සක් මුල්ලක් නෑ ඉතින් ඒක අංකලුත් කිව්වනේ මහේගේ තාත්තත් ඉතින් එහෙම දෙයක් වුණොත් රංජන් අයියට ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙනවා එයාලා දන්නවා ආයි තමුසේව අසිරව ගෙන්නගත්තත් ඔගොල්ලෝ කට්ට කුඩු වෙන්න වෙඩි තියනවා කියලා අනිවාර්යෙන් කියන්න බැරි නෑ මොකද මහේගේ තාත්තලා කෙලින් පිස්තුල දික් කරානේ ඉතින් මේ වගේ දෙයක් ඉදිරියට වුණොත් ඔයාලට හිතන්නේ මොකක් වේද රංජන් අයියා මොනෝ දෙයක් කරයිද ඉතින් අහගෙන දේවල් රංජන් අයියා කවදාවත් කරේ දාගන්න පොරක් නෙමෙයි වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් subscribe කරන්න යාළුවනේ